හිමිදිරි භාවනාවට. ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් කිව්ව විදිහට කළොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. වරදින්නට, පරදින්නට, නැති වෙන්නට, හිඟ වෙන්නට කිසිසේත්ම ඉඩක් නැහැ. එහෙම පවසන්නේ පොත් 66කින් සමන්විත දේවානු භාවයෙන් දෙන ලද ශුද්ධ ලියවිල්ලයි. එසේ නොකරන විට ඍණාත්මක පැත්තෙන් උපරිමයි. දිනකට කෙනෙකුට අවශ්‍ය ප්‍රමාණයට පමණක් මන්නා රැස් කරගන්නා ලෙස දිනපතාම පැවසූ දෙවිඳුන් සත්වෙනි දින නොයන ලෙස තරයේ අවවාද කර ආඥා කර තිබුණා. එසේම සයවෙනි දින දින දෙකකට සෑහෙන පමණ රැස් කරගන්නා ලෙසටද පවසමින්, තවද සෙනඟ අතරෙන් සමහරෙක් සත්වෙනි දවසෙහි රැස් කරගන්ට පිටතට ගිය නුමුත් කිසිවක් නොලැබුණේය යනුවෙන් නික්මයාම 16:27 පවසනවා. ඒ පිළිබඳව 28 වන පදය තුලින් ස්වාමින් වහන්සේ මෝසෙස්ට කතා කොට, නුඹලා මාගේ ආඥාද විවස්ථාද පවත්වන්ට කොපමණ කල් අකමැතිව සිටිනවාද? ආශිර්වාදේ රහස කීකරුකමයි. එයම දෙවිඳුන්ට දක්වන ප්‍රේමයයි. මේ බව සිතටගෙන කිව්ව විදිහට කළෝතින් වැඩ වරදින්නට යන්නේ නැහැ කරනා වැඩ කිසිවෙකුට.